हृदस्वरे सुललित गे मकरंदे मात्रानंदे अदत् सोंदुरु रसभर दिगहरमकेन मे विधियट अपि ओबे निवसट गोडवदेनवा मेतंगिदन होरावक ओबत् एक्क बोहोम एकात्मिकव काले गत करन्नाय अपि सोदना वेन्ने बोहोम आदरेन हदवसेत अपे वेडसटहनट अपि ओब पिलिगन्नवा मेतन सिट अपत् एक्क गिवादमन काले वेनुवेन जीविते ओबेत् मगेत् उत्पत्तियेदि जन्मत्वयेदि अपिट बोहो देवल दायाद वेनवा उरुम वेनवा एतरे हेकियावन अपे जीवित लभिन बोहम अपूर्व दायादया हेकियावा कलाकारु एक बिहिवेन्न पदनमक बावट पत्तेनवा हैबै हेकियाव पमनक्म कलाकारु एक प्रतिभापूर्ण बावट पत्करने ने सतता अभ्यासे व्युत्पत्ति परिकल्पने मेकिन सैम अंशेकम गमनक्यन्न वेनवा प्रतिभापूर्ण कलाकारु बट पत्ट लांकीय कलालोकेत एहम प्रतिभापूर्ण कलाकारुन राशियक अपि हंदुन गन्नवा ओंगे मतक सुवंद अपि ओंगे निर्माण नेक्क होयागेन यन्नटाई मात्रानंदेन मे विदिर उत्साह करन्ने अदवसेत अपि सूदानम वेनवा गी त्रित्वयक एक्क ए मतकय हार उत्सन्नट ए मतकयन ओस्से किंदा बहिन्न इतिं अपिट अवसर देन्न ඒ ඔස්සේ ඔබත් එක්ක මේ විදිහට බොහොම සොඳුරු බැඳියාවක් ඇති කරගන්නට අද දවසේ අපි තෝරගන්න ගී තුනට විචාරාක්ෂේප බවට පත් කරගන්නේ හැමදාමත් සුපුරුදු පරිදි අපිත් එක්ක ලෙන්ගතු එකතු වෙන ඔහුව නවකයන් දෙස සිනහමුසු මුහුණින් බැලීම නවකයන් දෙස බොහොම ගෞරවයෙන් බැලීම දැවැන්තයින්ගෙන් අපි එතරම්ම දකින්නේ නැහැ ඒකේ යම්කිසි උගහට බවක් අපි දකිනවා ඒ අතරේ ඔහු ලක් දැනුම බොහොමයි ඒ දැනුම බොහොමයක් නවකයන් වෙනුවෙන් බොහොම නිර්ලෝභීව කොන්දේසි විරහිතව බෙදා හදා දෙන්නයි ඔහු අපිත් එක්ක එකතු වෙන්නේ. ඉතිහාසය පිළිබඳ කැණීමේදී සාහිත්‍ය පිළිබඳ කැණීමේදී ඔහු උකහා ගත්තේ බොහොමයි. ඒ ඔස්සේ අද දවසේ ගීතේ වට ප්‍රමාණයෙන් එහාටවත් අපි කැණීම් කරන්න සූදානම්ින් ඉන්නවා ඔහුගේ විචාරාක්ෂියත් එක්ක. මම හැමදාමත් ඔහුව හඳුන්වන්නේ මේ යුගයේ කඳුපතක් ලෙස. ඊටම ගෞරවයෙන් පිළිගනිමු සුජිත් අක්කරවත්ත ප්‍රවීණ සාහිත්‍යවේදියානන් ඒ වගේම ඉතිහාස පරීක්ෂකතුමන් අයිබෝන් ඔබතුමන්ට අයිබෝන් අද දවසේ සුජිත් අක්කරවත්ත මහත්මයාත් එක්ක අපි සූදානම් වෙනවා ගී පද අරුතෙන් එහාට ගීතයක අරුත් බර බව ඔබට සමීප කරන්න. අද මොකද්ද අපේ පළමු නවාතැන්පල? අද දවසේ අපේ පළමු ගීතය 1980 දශකයේ මේ ගීතය අපිට ඇහෙන්නේ ලංකීය සංගීත පදාසේ මුද්‍රාවක් ආචාර්ය හේමසිරි කේමදාසයන් ඔහුගේ ඉල්ලීමකට හේමසිරි ගුණතුංගයන් මේ ගීතය රචනා කරනවා. මේ ගීතයත් එක්ක තව ගීත තුනක් රචනා වෙනවා. ඒ ඔස්සේ මේ ගීතය සංගීත ලෝකයට එළි දකිනවා. ගීතය ගායනා කරන්නේ ලාංකීය සංගීත ලෝකයේ මහා හඬ පෞරුෂයක රූපකායක් වෙච්ච අමරසිරි පීරිස් නම් විශිෂ්ටයා. ඔහුගේ හඬින් ගයන ගීතය යටි අරුතක් සහිත ගීතයක් අපිට පෙනෙනවාට වඩා ගීතේ හැඟතුලේ හැංගිච්ච නිදන්ගත වෙච්ච කතාව අපි හොයාගෙන යමු. අපි ගීතය අද්දවසේ තෝරගන්නේ මුලින්ම කවුරුවත් නැහැ කවුරුවත් නැහැ එගොඩට යන්නට. සුජිත් අක්කරවත්තයන් අපට පහදා දේවි ගීතේ අරුත මෙතන සිට. අමරසිරි පීරිස් කියන්නේ ප්‍රතාපයක්. මම හිතන් ගීය හොයන්න යන්න වෙන ගී අතර සමහර ගී තියෙනවා මේ निदान कथा नुदनगिन रसार्थ तेरुंगंड समहार गीत हेमती है देखने अपे गीत कला दम पदे की गीत का जन हे महाकिविंदु उन्वहांस्य मिशिष्टाचार महाकिविंदु उन्वहांस्य पद्य वाली अक्लने दम पदे की उन्वहांस शिष्यो दम पद पद्यावली अक्लिव गीतावली अकमा अभी तेरगाता तेर गीयानी एगुलांग गोले पद्यावली गी पोताक्लिवतम उदाहरण गी ज्ञान उदाहरण पाली ज्ञान उदाहरण सतुट मे नीवन की प्रीति अनांत सतुट गीत की साहित्य उसे प्रेरित पदकारु ने अपेरटे पदकारु इति मे पदकारु विशेष एंडिया गीतलीलने का शिष्टाचारे
ගැඹුරුම තැන්වලට ගිහිල්ලා කතා කරන්න පුළුවන් ගීතයක් මේක. ඒ වගේම ධර්මයේ පෞර ඇතුළටම පෞරක් ඇතුළේ අප අරඤ්‍යන ගීතයක් තොටුපොළ වැසි තොටුවේ තොටියේ ජීවිතයේ අවසාන අතහැරීම කරන තැන මුළු සමාජෙම එකට ගෙනල්ලා අපිව ගෙනත් දානවා. ඒක විශේෂයෙන්ම කේමදාස වගේ යුග පුරුෂයෙක් මේ වගේ මේ ජන ගීයාරයක්. ඒ කියන්නේ තොටුපොළ ගීය මේ නූතන තොටුපොළ ගීයේ ඔන්න මලේ වෙනාමල නෙලාවරෙන් අත් දිගේ පයබුලෙන් තබාවරෙන් කියලා එදා ගියපු තොටියගේ අඳෝනාවේ නාදයේ කේමදාස කියන අර බටහිර ආර නාද පියානෝ සියල්ල ගත්ත මිනිස්සු කොහොමද නූතන ජනගී ආරට ගෙනාවේ. එහෙනම් පරේෂණ සංගීතාත්මකව කේමදාස ශූරින්ගේ විශේෂ තැන. මොකද කේමදාස කියන්නේ අර අපේ ජන ශෛලියේ ගීතවල සංගීත හිටපු සංගීත මුනිවරයෙක් නෙවෙයි. ඔහු වෙන තැනක මුනිවරයෙක්. හැබැයි ඒ මුනිවරයා මේ සංගීත තොටුවත් තරණය කරා මේ තොටු තොටිය හරහා. එහෙනම් මේ තොටුපොළ ගියපු තොටියේගේ ඔරුව ධර්මී පහුර මේ කියන්නේ. ඉතින් ඒ අතරේ නුවන් කිනෝ හරි වැදගත් විදිහට අපේ යුග අනුවේදනීය ලක්කම්මගේ අනුවේදනීය ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ පද කියන්නේ පාලම් පාරුවේ මුල පුපුරනවා ගෙන හඳින් පුපුරන්නේ. ගමට මේ පාලමක්කේමෙන් ගම සූතුනාද කියන වගේ එකකට වැඩිය මෙතන කියන්නේ බලන්න කුරුලි කොබේ යොක් ඉගිල්ල යන්න ගියා. දැන් මේ ගම සංවර්ධනය කරන ගොඩක් අය ගම සංවර්ධනය කරන්නේ ඇයි? ගමේ සම්පත් ගම ඇතුලේ දිනු කරන්නනේ. පාලම හැදින වෙලා තියෙන්නේ ඔක්කොම තරුණ සාර ගම අතහැරලා ගියා. පාලම දිගේ මේකයි කියන්නේ කුරුලු කිලියවා කොබේ යොක් කලිකිය ගියා ගාමන්ට එකකට හරි පණිනවා. දැන් වියහෙතේ පාලමිසි නගරේ සම්පත් ගමට ගිහිල්ලා ගමේ සාරය රැකන ආඩේ ගම රපේ ඉතිහාසෙ තියෙන්නේ. රුහුණ තියෙනකොට දීගාය උනුවර ඒ වගේම තියෙන දිගා මඩුල්ල වෙන විදියක්. හැමතැනම මේ අද මරදාන වගේ වෙන එක තමයි මේ කියන්නේ. අද අපි සංවර්ධනය කරලා තියෙන්නේ ඒකයි. ඉතින් දැන් ඔයා ගත්තත් මම ආවත් ගමෙන් නගරට එනවා. හැබැයි මේක ඊළඟට කියන වැදගත් දේ තියෙනවා. ගමේ නගරට ආවට කමන්නේ පාලම තරණය කළා. තොටියා උඹට උඹට උඹ මෙතෙක් කරන් ආපු පාරුවට උඹ මොකද්ද කළේ? මං වගේ ඥානයක් හදලා තියෙන්නේ මේ ශිෂ්ටාචාරය උඹ මේකට මොකද්ද කළේ තියෙන්නේ? ඉතින් නගරේට එන ඔක්කොම තරුණ කිරිලියෝ කුරුලියෝ මෙහි කූඩු බැඳගෙන ගමේ තිබුණු වටිනා කැලලත් අයින් කළ නගරෙට ගම දෙන්නත් බැරි වෙලා ඒගොල්ලන්ට. මේ කී දවසකින් මේ කියන්නේ? පාලම් මැදුරේ හෙනහට ඇහුණා. ගමේ පරිසරය විනාශ කරන විතර නෙමෙයි යා මේක ධර්මයෙන්ද කියලා එයාට වෙන දෙන කවුරුවත් නැහැ. ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ ඉවුර මේ පුදුම වැඩයි. ඉරගල වැටෙන්න බෑනේ ඉවුරු දෙපැත්තට එක විට. බලන්න මේ පද සූර කරුවා මේ ගුණතුංගයන්ගේ පද ඉතාම ඊට අඩුවෙන් ලියපු කෙනෙක්. සාරාර්ථෙම අරන් තියෙනවා. ඉතින් ඇතර මේ ගියත් මගේ ජීවිතේ හරිම කැණිමක් වුණා. මං සිරිපාදාවේ ඉන්න කාලේ මගේ පරේෂණයකට මේ ගී මට හැමතැනම දැනුණා. මම පාරවලින් යද්දිත් දැනුණා. මට ඊට පස්සේ විශේෂයෙන් මේ අපේ ත්‍රිපිටකයේ ඉන්න සාලිස්සර කියලා තොටියේ හරිම වැදගත් චරිතයක්. මොකද මේ සැරියුත් මුගලන් නැත්තම් උපතිස්ස කෝලිත සඳුතිර නදියෙන් එතර කරන්නේ බුදුහාමුදුරුවෝ හොයන් යන ගමනට මේ සාලිස්සර. සාලිස්සරගේ තියෙන තොටියත් ඔය ප්ලැනේටම කවුරුත් නැහැ යන්න. මොකද සාලිස්සර තොටි පැදලා 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 ජීවිතේ තේරුම් ගත්ත කෙනෙක්. එක මිනිස්සු මේකෙන් යනවා. එක මිනිස්සුගේ ආශා හුවමාරු කරපු කෙනෙක්. ජීවිතේ අනියත දහම තේරුම් ගත්ත කෙනෙක්. දැන් එයා කියන්නේ කවුරුත් නැහැ යන්න. පාලමින් දුඩින් යන කිතරක් නේ මේ කියන්නේ. ඇත්තටම මෙයා මේක දැකලා තියෙන මේක යාට එහෙනම් දැන් එයා අන්තිමට කියනවා මේ මම ජීවිතේ මෙතුවක් කල් අරන් ආපු බර දාලා යන්න බෑ මට. දරුවෝ දූ දරුවෝ සම්පත් සියල්ල තියෙනවා. ඈ හැබැයි මට තේරුණා නොම ගිය බර මොකද්ද මේ අන්තිමට පදහරුව මේක කියනවා. මම නොමගෙන ගියේ බර මාව ඇතරලා මම දාලා යන හැටි මට පේනවා. මොකද මේ අපි ජීවිතේ නොමගෙන ගිය බර කියන්නේ? මේකේ සරල රූපාර්ථය තමයි අන්තිම තොටිය මේ සියල්ල තේරුම් අත්දගෙන තමන්ට තරණය කරන ජීවිතයේ උරදුන්නු නදිය සහ පහුර පහුර නදිය ගලන පහුරට මොකද්ද වෙන්නේ? දැන් මට වෙන දේ ප්‍රශ්නේ නෙවෙයි. මගේ දරුවෝ දූ දරුවෝ කන්නේ බොන්නේ දැන් මට පිහිටවුණු කෙනා ඒ අජීවී ඔරුව අතරින් එක යන පිළිබඳ ගැඹුරු කතාවක්. මානව බැඳින් අතරින තුජ්ජ සමාජිකනේ අපි ඉන්නේ.
තමන්ට කළගුණ සලකපු මිනිස්සු ඉතා නීච විදිහට අතරින සමාජයකනේ අපි මේ ඉන්නේ අද තාම බරපතල ආත්මාර්ථකාමියක් දලුලාලා සතරත් විහිදිලා තියෙන. ඉතින් එහෙම සමාජයක තියෙන බල මේ තොටිය නගන අනුවේදනය. එතකොට හැබැයි හබල අතහැරලා තමයි නිවන් දකින්න වෙන්නේ. ඒ හබල එක අජීවි. දැන් මේ හබල අතහැරලා බුදුහාමර යන්න කියන එක තේරුම් ගන්න මේ තමන්ගේ ප්‍රාණ සගයම අතහැරලා යන්න බෑ. සිද්ධාර්ථයන් ඒක යසෝදරා රාහුලලා සරියුත් මුගලන් ආනන්දලා මේ ඔක්කොමත් එක බැඳෙන සම්මුතිය. දැන් මේ අපි ධර්මයේ තියෙන අන්තිම තේරුම තමයි නිර්වාණය සරහා සියල්ල අතරින්න ඕනනේ. एक उपमा कर बुद्रजन हंसी हब्बल अतरल इतर वेडा मेकला अब उर्वय हब्बल तमं करतीयंग सील देवल अतर अब प्राण सामने बुधवांद्रोगीवन अतरल उर्व अतरल अजीव देवल जीवमान देवल नीवन पूर्णक विनोट ऐ मीवन दिन्म तव जीव प्राण निर्वाण पसक्रीम पिनी हूद मत इतर विला යන ගමන අනේ උන්වහන්සේ වදාහල දහම මේ තොටිය කියන්නේ ඒකයි. ඔයාව අතහැරලා යනවනම් නොමග මගයි මං යන්න ඕන මෙතෙක් නොගිය කුමගයි. ඒක දෙන්නේගේ බැඳීම අජීවී හරි අවසන් වෙන්න ඕන පරමාර්ථ සත්‍ය ඇතුලේ කියන එක තමයි කියන්නේ. ඒ පරමාර්ථ සත්‍ය කියන්නේ මොකද්ද? පරාර්ථර්චාවෙන් ලබා ගන්න නිවන. එහෙනම් මේක ලස්සනට මේ සාලිස්සරගේ කතාව මම දන්නේ මේ පදරචක එක අවබෝධින් කරාද කියලා ජීවිතේ මේක පාදනවා. अपे रटे प्रश्न पादन इलाकी हर उदे हमेण मुट्टी अपीट अपी अग ये अग जीवित गत कर नगर टाइल अपीट नगर तेकने गमी आठ तेकने मेहटवील सरसार पाल महदल मे बंदी मे ये कापट पार मे उत्तर मुखदेगा अपने गमे अंडदर पौडर अंडूने कमती कमती विधि मीनू जीवत्ना ගමත් නැ නගරෙත් නැ අපි අනාථ මඩන් මහලු මඩන් මේ පාලම හදන් ගිනාපු ගමනේ මොකද්ද අපි ලැබිලා තියෙන්නේ ගමත් නැ නගරෙත් නැ අපි අනාථ වෙලා දැන් අපි තින්නේ මේ ක්‍රමයක් හරියට අර ඔරුව වගේ අපි හිතපු දේවල් අපිට ලැබුණාද? අපි පාලම හදලා අපේ ගම දියුණු වෙයි කියලා හිතුවා. ගමේ අය නගරයට ඇවිල්ලා. මේ හැමදේම එක්කේ හැංගිච්ච දාර්ශනික කවීතාව ඔහු බොහොම අපූර්වට ගෙත්තම් කරනවා. මේ ඇතුලේ හැංගෙන අපේ ජීවිතේ අපි අතහරින්න ඕනේ දේවල් අවසානයේ නොමග ගිය මග අපට යන්න සිද්ධ වෙයි. අපි ගීතය අහමු. ගීතය අහන අතරේ මේ කියූ දේ එකින් එක ඔබ විවරණය කරන්න ඔබේ මනසෙන් ඔබ චිත්‍රණය කරන්න ඔබට හැකි වේවි ගීතයේ අරුත වෙනදාට වඩා වැඩියෙන් රස විඳින්නට ගීතය ගායනා කළේ අමරසිරි පීරිස් සංගීතය යෙදුවේ ප්‍රේමසිරි කේමදාසයන් ඒ වගේම පද රචනය හේමසිරි ගුණතුංගයන්ගේ අද දවසේ තාල වාද්‍ය වෘන්දයේ සප්තස්වර මියසියට ගීතය ගායනා කරනවා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථී තිලින සුදේෂ් ගීතය අහන්නටයි මේ වේලාව गल वेटिला यूर दिपते अंदूर गलनवा पारो है तुलट लंते रूम को ओए तिबुनावे कौरुवत ने कौरुवत Thank you.
දවසින් දවසම පාලම හැදුනා පාලම් බෝලින් හෙන හඬ ඇසුනා කිරල කැලෑවේ කුරුළු කොබෙයන් ගම හැරදා යන්න ගිහින් කවුරුවත් කවුරුවත් නැහැ එගොඩට යන්නට එගොඩට යන්නට අවලට ගෙවුනා ගෙනියන්නට බැරි මා බර තිබුණා මෙතුවක් නොම ගිය බර අද දවසේ මට හිනෙහි ගෙන යනවා වගේ කවුරුවත් නැහැ කවුරුවත් එගොඩට යන්නට එගොඩට යන්නට ඉරගල වැටිලා යුර දෙපැත්තේ අඳුර ගලනවා පාරුව ඇතුළට ලන්තෑරුමකෝ ඔහෙ තිබුණාවේ කවුරුවත් නැහැ කවුරුවත් නැහැ දක්ෂ ගේයපද රචකයෙක්ට අරුත් බහුලව ගීතයන් රචනා කරන්න පුළුවන් කියන්න ඒට ශක්්‍යතාවය තියෙනවා කියන්න හොඳම නිදර්ශනයක් අපි අද තිලින සුදේශ්ගේ හඬින් අහනවා. ඒ ගීතේ ඒ පාරම යමින් අපි මීගාව ගීතයටත් අවතීර්ණ වෙන මේ ලෑස්ති වෙන්නේ. මීළඟ ගීතය අපිට මුලින්ම ඇහෙන්නේ පවන ප්‍රසංගයේදී. පවන ප්‍රසංගය ගැන කියෝ ගමන් ඔබ දන්නවා මේ ගීතයේ අයිතිකාරය හිමිකාරය කවුද කියලා. විශාරද නන්දා මාලනිය ගැන බොහොම අපූර්ව ගීතයක්. ඔබට මට අපේ ජීවිතේ දියුණුව වෙනුවෙන් බොහෝ දේ කරන්නට උත්සාහයක් තියෙනවා. ඒ වෙනුවෙන් අපි කැප වෙනවා. ඒ අතරේ කිසිම තැනක අපිට අමතක කරන්නට බෑ අපට රට දය සමය සහ අවට සමාජය වෙනුනුත් කරන්නට බොහෝ දේ තියෙන වග යුතුකමක් තියෙන වග. ලොවැඩ සංග්‍රහයේ කතුවරයා එක තැනක ලියනවා අත්වැඩ පරවැඩ සමව සිතන්නේ කියලා. ගීතය ඇතුළේ එහෙම කතාවක් හැඟෙනවද? සුජිත් අක්කරවත්තයන්ගෙන් අපි ගීතය පැහැදිලි කරගනිමු. ඉන්පසු අපි ගීතය රස විඳිමු. වහින්නට හැකිනම් ගීතය. දැන් මේ සංගීතයේ එක්ක සංගීත රචකයා අපේ සුවිශේෂ කෙනෙක්. ඔහුගේ ගීතණු ඇතුලේ තියෙනවන් හරි විශේෂ දෙයක්. ඔහුගේ ඕනෑම තනුව ජනකාන්තයි. ජනකාන්ත වන හැමදේම කලාත්මක නැහැනේ බොහෝ දුරට. හැබැයි ඔහුගේ හැමදේම කලාත්මකයි. කලාත්මක හැමදේම ජනකාන්ත කරපු සංගීත රචකයා මේ. මේ ගීතේ විකුම්පාල තියෙන්නේ පළවෙනිම ඔහු. ඔබ හිතා ඔබ දැන් හිතන්නේ ඒ සංගීතඥ බිහි වුණු හැටි ඔබ දන්නවද සාමාන්‍ය? ඔබගෙම පැහැදිලි කෙරෙන මේ නම ඔබට ඇහෙන්නේ මොන කාලෙද ඉස්සෙල්ලද ඔයාගේ ජීවිතේ? සුනිල් අපේ පාසල් සමයේදී අපිට මේ නම ඇහෙනවා. හරිද? විශ්වවිද්‍යාල සමයේදී මේ නම ඇහෙනවා මේ ගීතවලියත් එක්ක. ඒකේ නම ඇහුනද
මේ සංගීත රචකයෙක්. සංගීත රචකයාගේ නම බොහෝ විට ඇහෙනවා අඩුයි. දැන් ඔබට දැන් ඔයාට ඇහෙනේ නම තියෙනවනේ. ඒක ඔයාට හුරු වෙන්නේ කොයි කාලෙද කියන්නකෝ. මගේ තරුණ වියේදී. එතකොට දැන් ඔයාට මතක තියෙනවනේ යා මේ වගේ තනු දාපු තව ගීත එනවද ඔළුවට? එකවර ඔළුවට එන්නේ. ආ එතකොට ඒක තමයි. නමුත් ඒ ගීත අනුව අපිට ළඟයි. මේ හඬ ගෙනත් දෙනවා. ඉතින් එතකොට මේ තනුවෙන් තරණය කරන ගීයක්. මේක හරි මම දකින්නේ පද ඔල විශේෂය හරි ඉතා මොකද මේක අපි කියන්නේ පොපොන්ස් කියන්නේ අදිටි මේ පොපොන්ස් ෂෝ කියලා ලොකු එක පොඩි රියැලිටි වැඩක් නේද රියැලිටි කියේ මැදිරි ඇතුළේ නෙමෙයි ඇත්තටම ගමේ වේදිකාවට ගිහලා නන්දාමාලනී ගායන ගීතාලෙන්ට අයිති එකක් නේ අනික පවනේ මේ වගේ ගීත නෙමෙයි ඉතිනිට වැඩිය දැඩි උණ්ඩ වගේ වදන් වලින් හදපු ගී මැද මේ යනවා අපේ තථාගතයන්ගේ දහම සරියුත් මුගලන් දෙනගෙමි විසින් අර්ථකථනය වෙලා මහායාන තේරවාද කියලා මහා ඥාන සම්ප්‍රදාය දෙකකට ගමන් කළා. ඒ කියන්නේ මේ කවුරුත් මේ වාද ભેද කරගන්න ඕනේ ශ්‍රී දර්ශත් ධර්ම පිළිබඳ අවබෝධ ඥානෙ තිබිච්ච මහතෙරුන් වහන්සේලගේ සංවාදයක ප්‍රතිඵලයක්. ඒක ඇතුලේ මේ මේ ඥාන කලාප දෙකක් ඇරුණ බුදුදහම. එතකොට මේ ඒක එකක තමයි මේ වැඩියෙන්ම කිව්ව බෝධසත්ති භාවය. අර අපි පෙර ගීතෙත් කිව්වේ ඒක දැන් අපි තොටුව අතරලා යනවනම් මම මාධ්‍යත් එක්ක අතට කරන්නේ නැත්නම් රටත් එක්ක අතට කරන්නේ නැත්නම් පොත් ලියන්නේ නැත්නම් මේ ජීවිතේ අනිත්‍යයන් ඉච්ච නෑ මේ කියලා යනවනම් මං යන්නේ මොකටද? කාවිනුන්දේ ඵල ලබා ගන්න ඕවා ගිහිලගෙන ඒක බුදුහාමුදුරුවෝ දිගට ගෙනාවු ප්‍රශ්නය මේ පරත්තම් පරිපජ්ජත නිර්වාණය හුදු ආත්මීය සැප පිණිස තියෙන දෙයක්ද? ඔයාට මේ ඔක්කොම කල කියලා කියලා තනියෙන් ගිහිල්ලා යන්න දෙන්නේ මේ බුදුන් දාන වහන්සේ වදාහලා කියන ප්‍රශ්නෙත් එක්ක මේ තමයි මේ විශේෂ පොතක් බිහි වෙනවා ශාන්ති දේවයන්ගේ ඒ ඒ කෘතියේ බෝධිචාර්ය ඇතුලේ වෙන ඒ ඥාන ගවේෂණය තමයි මේ සුනිලාරියත් නම් මේකේ පද කරන්නේ ජයවර්ධන සංගීතය එක්ක මේ එතකොට මේ කවුද මේ පද ඇතුලේ අපිව කිමිදවන්නේ මොකටද? ඉතාලම සරල පද ටිකක් මෙතන මුකුත් නැහැ. හරි මුදු වදන් ටිකකින් මේ ජනකාන්ත බවට එන්න පුළුවන් ශාස්ත්‍රීය ශික්ෂාව ඇතුලේ පද සංගීත එකතු කරලා මේ ගීන පද ඇතුලේ කියන්නේ හරි සරල කතාවක්. හැබැයි මොකද්ද මේ කියන්නේ? පිප් වහින්නට හැකිනම් ගිගුම්දි වියලි ගම්බීම් වලට වීලි. ඔබ වැස්සක් වෙන්න ඕන නිවන දකින්න කෙනා වැස්සක් වගේ වහින්න ඕන වියලි කලාපෙට. දුක තියෙන්නේ කොතනද? මිත්‍යාව කොතනද? සද්දේ ඕන කොතනද? ඔබ එතෙන්ට තමයි ප්ලේස් වෙන්න ඕන කියන එක තමයි බුදුන් වහන්සේ කියපු එක. මේ කියන්නේ වහින්නට හැකිනම් ගිගුම් දී වැහැපම්. මේ පොඩි වැහි වැහැල වැඩක් නැහැ. කතරක් නම් තියෙන්නේ එතන ධාරානිපාත වර්ෂාවක් වෙන්න. මේ හැකිලිලා ජීවිතේ ඉන්න සම්නිවි නිවන කියන එක. ඒකයි මේ කියන්නේ. වහින්නට හැකිනම් ගිගුම් දී වියලි ගම්බිම් වලට ඉහෙලින්. ගම්බිම් වලට පහලින් වහින්නත් එපා ඉහෙලින්. ධර්මකාමී ඉන්න ඕන නිතරම ඉහෙලින්. ඔබ ධර්මකාමී නම් සිල්වත් නම් ඔහුට ඉහෙලින් ඉන්න පුළුවන්. කිසිම සද්දයක් දාන්න බය වෙන්න එපා. මොකද තමන් දැනගන්න ඕන තමන් ශික්ෂිතද ප්‍රභාත්‍යද සිල්වත්ද දැනවත්ද ඔක්කොම දන්නා ගිගුම් දී ලවස්සන්න පුළුවන්. කියන්නේ මේ ගියක් වෙලා ඒ මොකද කියන්නේ? ඔයා පැත්තක වෙලා සයිඩ් වෙලා ඉන්න එපා. ඒක නෙමෙයි ධර්මය කියන එක. මේ කියන්නේ සරලව ඊළඟට කියන පෙන්නට හැකියනම් කොහෙද වනමලක් වී නෙලා ගන්නට හැකි වනමලක් වෙලා අපි පැන්න එපා. නෙලා ගන්න පුළුවන් වනමලක් වෙන්න. නුත් අද ඛේදවාචක මොකද්ද? හැමෝම බලන්නේ වනේ පිපිලම් නෙලා ගන්න පුළුවන් මලක් වෙන්න නෙමෙයි. පෝච්චි ඇවිල ඉක්මෙන්ට පිපිල මලක් වෙන්න. පෝච්චි මලයි වනේ පිපුණු නෙලා ගන්න මලයි කියන්නේ දෙකක්. එක අපේ ජීවිතාර්ථ දෙකක්. විශේෂයෙන්ම ඕගොල්ලන්ගේ පරපුරෙන් පස්සේ අද දුක් අනුවේදනේ ඔක්කොම පෝච්චි මල්. අපේ රටේ අරන් කරගෙන තියෙන දක්ෂ පරම්පරාව අතින බෑ පෝච්චි මල්. ඒ පෝච්චි වලට වතුරයි පෝරයි ඔක්කොම දෙන්නේ සාත්තුකාරයනේ. වනේ පිපුණු මලට ඇලෙන්දොලෙන් ඉරෙන් ගඟෙන් සුළඟින් පෝර අරන් තමයි හැදෙන්නේ වෙන්නේ. උට ජීවිතාර්ථයක් තියෙන තමන්ගේ මහගහ ගුරුවරයා හැම විටම තමන් ඥානය පැල කරගත් අදහස් ගත්ත ගහ එක තමයි ගහ හැමතිස්සෙම හැදෙන්නේ. සමාන බන්ධනයක් තියෙනවා. පෝච්චි මලට ඒක නෑ. එයා නිතරම ආත්මාර්ථකාමී වෙනවා.
එතකොට ඒ වගේම ඊහුට විවිධ දැනුම එන්නේ නැමේ ඒක කියන්නේ ඉතින් අපේ પરම්පර පෝචියේ පිබුණු පියකරු මලක් විතරක් වෙනෝ දැන් මෙහෙම ගියොත් අපිත් ගස්වලට ඒ විනාශ කරන්නේ දැන් මේ මේ මේක ගේන අද නූතන අපේ ජීවන රටාවත් ඒකයි මේ ධර්මයේ තේරුම්ගෙන ඉන්න තියෙන ක්‍රමේ හරි ඔයා නෙලා ගන්න පුළුවන් වෙන ස්වභාවික මිනිහෙක්ද ඉන්නේ කියන්නේ වනමලක් කියලා ඉන්න ඇයෝබේ දුෂ්කර වැඩේ කරන්න ඕන සුවඳ නැත්තම් සමාජයන් නිවර්දි කරන්න බෑ ඥානය නැත්නම් ප්‍රඥාව නැත්නම් ඔයාලා නිවන් දකින්න බෑ පෝචි මලක් කියලා මොනවද ඔය දෙන්න තියෙන සමාජෙට සාහිත්‍ය හදාරන්නේ නෑ ගීතය නෑ කවිය නෑ බුදුදහමත් ඔහේ දානයක් දෙනවර දෙන්නම් වාලා දීලා එනවා ඒක නිකන් චාරිත්‍රයක් වගේ ස්කෝලෙට සර්ට ගුඩ් මෝර්නින් කියන වගේ වැඩක් නේද ඈ අපි මේ මේ ජීවිතේ ධර්ම ඥාණයෙන් පරාර්ථය පිණිස මේ යන්නේ කියලා කියන්නේ කියලා මෙහෙම මෙහෙම කියලා මම අන්තිමට කියන දේ බලන්න මේ සමාජය වෙනුවෙන් මගේ ජීවිතේ පූජා කිරීම ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයෙදෙන පැලක රහසින් මේ මොකද්ද කියන්නේ මට බත් ප්‍රාණියෙකුට බත් වෙන්න බෑ මොකද්ද මේ කියන්නේ මේ දුප්පත් මිනිස්සුන්ට බත් ගිහින් දෙන්න කියන එක නෙමෙයි කියන්නේ ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොවන පැලක රහසින් ඇයි රහසින් ඒක වෙන්න ඕන මේ ක්‍රමයේ හැදුම ඉබේ මිනිස්සුන්ට කන්න හම්බෙනෝ හැම ගෙදරටම බත ඉදෙන තැනට නොදෙනෙන්න වැඩේ කරන්න මම මේ ගිහිල්ලා හාල් බෙදෙන එක නෙවෙයි පරාහතරයාව කියන එක කියන්නේ මිනිසුන්ගේ ජීවිතේ ලැබෙන අයබදු ක්‍රම තුනී කර ක්‍රමේ හදන්න ඔබ ඉස්සරහට ගිහලා පාලකෙක් වෙන්න අයබදු පෙළ ඔලින් මිනිස්සු පෙළන ක්‍රමේ වෙනස් කරලා මිනිසුන්ගේ ජීවිතේ දෙන්න එකයි කියන්නේ පැලක් පැලක් ගන්න කියන්නේ රටක් රටක් ගන්න ගමක් ගමක් ගන්න ගයක් ගයක් ගන්න කියන එකයි ගයක් ගයක් ගන්න දේවල් ප්‍රශ්නේ කුසගෙන නිවන්න ඔය පොඩි වැඩ වලින් බෑ ඒක සිද්ධාර්ථයන් වහන්සේ තමගේ ජීවිතේ කියලා දුන්නේ බෝධිචාරය ඒක තමයි මේ කියන්නේ මෙයා මොකද විශේෂ යුගයක කියන අපේ රට ලොකු ප්‍රශ්නයක් තිබුණා අදත් එහෙමයි. ඉතින් ඒකත් එක්ක මේ ජීවිතේ අපි අතරින් ඕන කොබන අරමුණක් පිණිසද කියලා කියන්නේ. ඒකම තමයි නිවන දින චර්යාව, පරයාත චර්යාව. ඒක තමයි බෝධිසත්වයේ බවටපත් වෙන්නේ. මම මේ නිවිනගෙන ඥාන ගබඩාව ලබා ගන්න ඉක්මුමටද? මට මේ යන්න ඉතරද? එතකොට මාත් එක්ක හිටපු ඔයාලට මොකද වෙන්නේ? මේ සමාජෙට මම බලාගත්ත පෝෂණය කරපු නැත්තම් මම උදව් කරපු අදහස් කියපු මිනිස් දාලාම ඒගොල්ලෝ ඉතර කරගෙන යන්න. ඒකයි මේ බෝධිචර්යාවතේ පුරුණ බුදුවරයෙක් මතු ලෝක සාසනයක් පිහිටවල මේ ගණන්දකාර දුක් වේදනා වලින් මිනිස්සු මුදා ගන්න. ඉතින් මේ රටේ ප්‍රජාව මගේ ශිෂ්ටාචාරය මගේ ජාතිය මගේ සමාජය සුඛිතව මුදිතව තියාගන්න මම මේ ගයක් වගේ වහින්න ඕන. උදානයක් වගේ නගිරින්න ඕන තොලන්තොල පුපියන උදාන ගීයක් වෙන්න ඕන මම. මට හැකිලා ඉන්න බෑ. අපිත් ඉන්නේ මේ රට ගැන හරි කම්පිත වේදනාවකින් උන්ත් අපිත් මේ ඇවිල්ලා ගැන අපි දන්න දේ පැත්තකට වෙලා ඉන්න බැරි හින්දගෙන මොකක් වුණත් නැතත් සමාජයක් ඈතර කරන්න ඕන ජීවිතය ඈතර කරන්න. මේ මොකුත් වෙන්නේ නැත්නම් අඳුම ගානේ මම තනියෙන් මේ උත්සාහය දරන්න. මොකද ඔයාට විතරයි මේ ගයක් වෙන්න පුළුවන්. ඔයා බෞද්ධයෙක්. ඔයා මනස විකසිත කරගෙන ඉන්නේ. දෙවියන් වහන්සේ ලෝකෙ මැව්වේ නැහැ. ලෝකෙ තියෙන ලොකුම পদවියකට මානවයෙකුට යන්න පුළුවන්. ඒක දෙවියන්ට වැඩිය උඩු পদවියක්. ත්‍රිලෝක තිලක পদවිය යන්න පුළුවන් මනුෂ්‍යයට. මනුෂ්‍යය ඒක සඳහා ආධ්‍යාත්මික උට්ටාණෙන් මේ සමාජය ඉතර කරගෙන යන්න ඕන කියන එක තමයි මේ ගීතේ කියන්නේ. ඒක අපි තනි තනිව අපේ ක්‍රේස්තුළු අත්හදා බලන්න දින තියා. උකටල වෙලා පැත්තකට ගිලා බවුන් වැඩුවයි කියලාම මේක කරන්න බෑ. දෙකම මාර්ග දෙකම පිළිබඳ අදහසක් දෙමින් මේ කියන්නේ එකයි මේ ගීතේ ඇත්තෙන්ම උදාන සමාජ ගීයක්. මේක උදානීය ගීයක් විදිහට හිතරි දෙන්නේ නැහැ. කට්ටිය දන්නේ නැහැ මේක මෙච්චර ලොකු පරපතලයකුත් තියෙයි කියලා. ඕන විදියකට තියෙනවා. මේක දේශපාලන අර්ථයෙන් ගත්තොත් මේ ඒ පැත්තට. සාහිත්‍ය කැරලිකාරීත්වයෙන් ගත්තොත් ඒ පැත්තට. ජීවිතේ සම්පූර්ණ අතරල සුසිල්වත් වෙලා මේ සමාජෙ මෙහෙමන මහා සංගණේතු කෙනෙක් බිහි වෙනවා නම් ඒකත් අද්දේ. අග්ගමහා කාන්තිද බලංගොඩ ආනන්ද මෛත්‍රිය වගේ. මහත් තෙද සම්පන්න සංඝපරපුරක් උදාන වෙන තරම් බලපවත්වන ගිය ඕන කේස් එක තමයි අත්හදා බලන්න පුළුවන් මේක. එන නන්දා මාලනියගේ අපේ දැන් අපේ ලග්ගී කෙතේ ඉන්න මහමෑණියෝනේ අය දැන් ඇයි සෑහෙන ප්‍රශස්ත ගායිකාවක් දීර්ඝ ශිෂ්ටාචාරයක් අරන් ආපු කෙනෙක් ඇගේ චරිතය මේ මොහොතේ අපිට පේනවා නොසිඳෙන ප්‍රභාවක් බොහෝ ගායිකාවන්ට අවුරුදු 5යි 6යි 10යි 12යි ඉතින් සින්දු කියන්න පුළුවන් උනේ ඇයි එහත්ින් නොසිඳෙන ජාන ශක්ති ස්ත්‍රියක් මේ පද රජක මේ සංගීත රත්නියකු ශිෂ්ටාචාරයට මකන්න බැරි ගිය අතින පවනේ මොන ගීමක් උනත් මේ ගීය මැකෙන්නේ ඇයි කාටවත් තේරෙන්නේ නැහැ මේක ඇත්තටම මොකද්ද කියන්නේ කියලා ලොකුවට
පවන ගී ප්‍රසංගයේදී බොහෝ ගීතයන් මේ විදිහට අපේ මතකයේ රැඳෙනවා. හැබැයි ඔහු කියන අවසාන වැකිය බොහොම විශිෂ්ට ගණයේ ප්‍රකාශයක්. මොන ගීයමකේ ගියත් මේ ගීයමකෙන් නැහැ. මෙහි යටිපෙළ අරුතේ තියෙන සෝභමානත්වය එකින් එක ඔබට පැහැදිලි වෙන්නේ නැති. පවන සංගීත ප්‍රසංගයේ ගී සියල්ල රචනා වෙන්නේ මහාචාර්ය සුනිල් ආර්යරත්නයන්ගේ අතින්. ඒ වගේම ගීත ගායනා කළේ විශාරද නන්දා මාලනියන්. ඒ වගේම අපි කතා කළ නාද ස්වරය මුසු කළේ සුනිල් දයානන්ද කෝනාරයන්. අද දවසේ තාල සංගීතයට ගීතය ගයනවා පබසරා දනංචනේ. ගීතය අසන්නටයි මේ ඉඩ අසරයි. අද මාත්‍රානන්දයේදී අපේ වැඩිමනක් ප්‍රස්තුතයන්ට ගම මූලික වෙලා අද ආරම්භක ගීතයත් ගමයි නගරයි අතර අපි සේන්ද වීමක් වුණා. අපි මීළඟට යන්න හදන්නේත් එහෙම ගීතයකට. ගම ප්‍රස්තුත කරගනිමින් එයොස්සේ ගොඩනගුණු කතාවක්. අත්දැකීම් සහ විශේෂයෙන්ම ඒ අත්දැකීම් වලට පරිකල්පනය එකතු වුණු තැන බොහොම අපූර්ව නිර්මාණකරණයන් බිහි වෙනවා කියලා අපි අහලා තියෙනවා. මේ ගීතේ පද රචනය ප්‍රවීණ ගේ පද රචක බණ්ඩාර ඇහැලියගොඩයන්ගේ. ඔහු එක විටක කියනවා මේක මගේ සත්‍ය ජීවිත අත්දැකීමක් කියලා. එතෙන් සිට මේ ගීතයට දිය හැකි තව අරුත් තිබෙනවාද? මේ ගීතය ඇතුලේ දකින උඩුපෙළට එහාගේ යටිපෙළ මොකද්ද? අපි ගීතය විමසා ගනිමු. වන්නි වනපෙතේ ගීතයයි අපේ හදවසේ අපේ අවසාන ගීතය ලෙස මාත්‍රානන්දේ තෝරාගන්නේ නවතින සූදානම් වෙන්නේ. මේ ගීතය අපේ රටේ ජීවිතය ඇතුළට බැහැපු ජනප්‍රියතාවලේ තින්න පුළුවන් ගීතයක් වෙලා තියෙනවානේ. සුනිල් එදිරිසිංහගේ ගීතේ ගම්මට වැඩි එක බලපාපු දේ තමයි මට දැනෙන්නේ. මේකේ රහසේ දුවපු කාරණේ මේ බීට් එක හයි වෙලා අපේ ජීවිතය ඇතුලෙන් ගලාගෙන ගියේ. අපේ අම්මලා තාත්තලා අපි කාටත්
තේරුම් ගන්න බැරුණත් ඇහෙන ගීතයක් විදිහට ඔළුවේ ජීවිතේ තියෙන නන පරම්පරාවත් අතර සරන්න පුළුවන් වුණා මේ ගීයට. ඒකට බලපෑමේ ජීවිතේ අපේ පපුතුරු ඇතුලේ හැංගිලා තියෙන හැම පිරිමියෙකුටම නෝ අයුක්තියක් තියෙනවනේ. තාත්තලට ගීත පොත් ලියවෙන හරි අඩුයිනේ පිරිමින් මේ ශිෂ්ටාචාරයට පිරිමිය කරපු කැපවීම ගැන. මොන මව් ගුණ ගී ප්‍රමණයට පිය ගුණ ගී නැහනේ අර තියෙන ජයරත්නත් තහන්නේ ඒකනේ. ඉතින් බුදු පියා කියන පුරුෂ සංකේති තියේදී ඇයි එහෙම උනේ කියලා ඒක විශාල දාර්ශනික කතාවක් මේ ගීතය ඇතුළේ යටින් දිවෙන එක දාර්ශනික නෝන ඕනස් කෙනෙකුට දැනෙනවා ඔය පිරිමි හැංගුවේ නැතුණාට ඒක පපුතුර ඇතුළේ ඒගොල්ලන්ගේ ඇඳිල්ලක් තියෙනවනේ පිරිමියට අඬන්න බෑ කඳුළු දාන්න බෑ කියලා මතයගෙන ඔහු මේකේ හිර තියරන් ඉන්න දරුවෝ පිළිබඳ හෙලන්න තියෙන කඳුළු හෙලන් තියෙනවනේ දැන් ගුරුවරයෙක් වුණා ටීචර් කෙනෙක් අඬලා පිට කරන ශිෂ්‍යගේ පීඩණය සර් කෙනෙකුට අඬලා පීඩනය කරන්න බෑ. හැබැයි දඬණය කළ පනකොත් එයා විකෘති වෙන. ඉතින් මේ වගේ මේ පිරිමියගේ ප්‍රශ්නයකින් මේ පියවරුන්ගේ සංකේතාර්ථය තමයි පියවරුන්ගේ මෙහෙයන්. ඔහු දරපු මහා ශිෂ්ටාචාරයේ අස්වදමු මහා ප්‍රතිරූපගත මේ ශිෂ්ටාචාරයේ පුරුෂ ධාතුවේ මහා බලේ ප්‍රකම්පන අනුවේදනය තමයි මේ ගලන්නේ මේ වන්නි හුලම්පොද ඇතුලේ. තාත්තකිනේ මෙතන මතුවෙන්නේ. ඊළඟ අපි ගේනේ තාත්තගේ ජීවිතයේ තිබුණ හැටි කියන මෙතන ගන්න ගම්වලින් තාම අපි මේ අද නූතන එකේ ශුෂ්ක කලාපයක් අවසන් වර්ධිත කලාප කියලා දැන් මේ අමාත්‍යංශලත් කියනෝනේ ඈ දිලිඳු ගම් කියලා දාලා තියෙන ඉතින් දිලිඳු ගමේ හිටපු තාත්තලා මුළු රටම කන්න දෙන්නේ ඒගොල්ලන් ළඟ ආහාර තිබ්බා දැන් අපිට මතකයි අපේ සීයලගේ කාලේ අපේ අම්මලගේ කාලේ වෙනකොට ඒක අඩු වෙනවා අපේ ගෙවල් වල දැවැන්ත බත් මුට්ටි හිලක දුප්පත් ගෙදරක උනා ගෙදරද 10 දිනක් කවත් කන්න තිබුණා නේද ගෙවල් වල ඕනෑම ගෙදරකට රොඩි ගුබ්බෑමේ උනා 10 දිනක් පිටින් ආවත් කන්න මොනව හරි තිබුණා කනදී ඉවරුණත් අටුවේ කොටුවේ හරි මොනව හරි මගුලක් හරි අලකැලක් හරි තිබුණා අපේ ශිෂ්ටාචාරයේ සස්ක්‍රීක සුඛිත ශිෂ්ටාචාරයන් අපිට තිබුණි ඒක වන්නේ තිබුණා මේ ඉර පායන වැස්ස ඉතාම අඩුවන්නේ තාත්තල හිටිය සදිසිපියවරු වගේ. කවුද මේ සදිසිපියවරු කියන්නේ? පුල් පන් එකේ සතුට ඉන්න අය. සරල වචනෙන් ගත්තොත්. අවබෝධය කළේ දිව්‍ය අඩවියක ඉන්නේ සදෙව් සදිසිපියවරු. සදෙව් ආලෝකයේ තියෙන කියන්නේ ඒක කියන්නේ ලෞකික ජීවිත හරිම මුතිමත්න අපේ සීයල. හරි ලස්සනට ඒගොල්ලන්ගේ ලෞකික ජීවිතය ඒගොල්ලන් ගත කරා සුඛිතයි කෑව සියලු දේවල් වින්දනය කරා බොරු සිල් තිබුණෙත් නැ ලොකු වැරදි කියලා කරන්න දෙයක් තිබුණ නැ කරන ඕන දේ විවෘත කරපු හරි විවෘත සුපසන් ජීවිත තිබුණේ අපිට තිබුණේ මේ එවැනි පුරුෂාර්ථයක් සදිසිපියවරු ලෞකික ලෞතුරු ජීවිතය තරණය කරන්න පුළුවන් විදිහට සුඛිත විදිහට ජීවත් වුණු සමාජයක් ඈ ඉතින් ඒගොල්ලන් දැනගත්ත කොයි වෙලාවෙත් මිනිස්සුන්ට දෙන්නේ ඒගොල්ලන් බලන් හිටියේ මොකද ඒගොල්ලන් විඳලා තියෙන්නේ හරිද ඒගොල්ලෝ හරි අද හැබැයි බලන්න ඒගොල්ලන්ගෙන් ජාතුණු పూర్ව කර්මයක්ද මන් දන්නේ ඒ සදිසි පියවරුන්ට ජාතක වෙච්ච නූතන પરම්පරාව දැන් නගරයට ඇවිල්ලා බින්න බැස ඇතේ මාර වචනයක් මේ පද රචකය ගේනවා බණ්ඩාර හැලිය ගොඩයන් එයාගේ පද හරි අමුතු පදනේ සුනිල් දිරිසිංහන් කියන ගායකයා ගොඩක් මතු කරෙත් නะ තිරය හැරෙනවා තිරය වැහෙනවා ඔල්ලරසං එයා අමුතු තාලයක් මේ ගෙනාවා ඇහැලියගොඩ රත්නපුර හරහා ආපු පද පෙලක් නෑගේ ජානභූමි එයා ඒකත් මේ හුලං වගේ පද ලියන්න පුළුවන් කෙනෙක් බණ්ඩාර ඇහැලියගොඩන් අපේ ජ්‍යෙෂ්ඨ පරම්පරාවේ ඉතින් රෝහණ සීරසිංහගේ තනුවත් සුනිල් ඉදිරිසිංහගේ නාට්‍ය කොහොමත් අර ගැමි හුලඟ ඇතුළේ යන මොකද්ද බටනලා ගතියක් තියෙනවනේ මෙහෙම රුම් ගාල යන්න පුළුවන් අඩක් තියෙනෝනේ සමාජික කිඳල බහැලා ඔයි දින පුබුද්ද සාහස්ත්‍රියත් නිසා මේක හැම මට්ටමකට ජීවත් වෙන ජීවිතයක් වුණා. ඉතින් අන්තිමට අපි ගත්තෝති මේක අවසානයේ කියන්නේ මේ නගරයට බින්න බහිනවයි කියන්නේ ඇයි? අපි මේ බින්න විවාහ කියලා එකක් තියෙනවනේ. ඈ ඒ වගේ ඒ බින්න විවාහ කියන වගේ එකක්. දැන් ඒ බින්න විවාහ කියලා වචනයක් වෙනවා අපිට තියෙනගේ බින්න බහැලා නගරයට අපි. ඈ ඒක නිකන් පොඩි අපේ අවුලකින් තමයි අපි නගරයට ඇවිල්ලා තියෙන්නේ. මේ නගරයට එන්නේ මොකද්ද? ගමේ නැති හිඳ නගරින් කීයක් හරි හොයාගෙන ගමට ගිහිල්ලා යන්න තමයි ගොඩක් අය නගර එන්නේ. හැබැයි දැන් නගරට ඇවිල්ලා ජීවත් වෙන තියෙන ජීවිතය සහ ඒ ජීවිතයේ ප්‍රශ්නය ආර්ථිකිනුත් අවුලක් කරලා තියෙන බව කියන රටේ සමාජාර්ථික දේහය බරපතල විදියට මේ ජීවිතත් අකුල්ලා තියෙන හින්ද දැන් ඒගොල්ලන් මේ සොච්චමක් ලැබේ පඩිපතේ.
දැන් ඒ සාර පරම්පරාවෙන් අනුරාධපුරයෙන් වන්නියෙන් ආ මාතරින් කළුතරින් ගම්පහින් නුවරඑළියෙන් දැන් හැමතැනින්ම නගරෙට ඇවිල්ලා නේ තියෙන්නේ මහා නුවරද මාතරද බණ්ඩාරවලද ඇල්ල කන්තලේද හැමතැනින්ම ඇවිල්ලා නේ මේ තියෙන්නේ සදිසි පියවරුන්ගේ පුත්තු ජාත වෙලා පෙරපවක්ද කිං ජාත වෙලා වගේ එළදම් කසි කර්මයක් ඕගොල්ලන් අරන් ඇවිල්ලා තියෙනවා වගේ ගතියක් තියෙනවා මොකද මේ සාර ජීවිතය ඕගොල්ලන් නැති කරගෙන අර අර පෙරගීයෙන් කිව්ව තොටියගේ ප්‍රශ්නේ ඉතා දියුණු තැනකට මේ ගීතෙන් අපිගෙන විශාල ප්‍රශ්නයක් නුවන් ඇත්තටම අපේ රටේ තියෙන විශාල ප්‍රශ්නයකට අපි මැදිහත් වෙලා තියෙන්නේ අපේ සාර පරම්පරාව සාටෝපකාර ජීවිතයක හිර වෙලා මේ සල්ලි නැති හින්දානේ අන්තිමට මෙයාගෙන ජනෙල් පියන් දොර වසා ඈ මගේ සීය හිටියේ කෑම මේසේ ඇරලා මට දොරවල් වහගෙන තාප්ප බැඳලා ඒක ඇතුලේ ගත කරන්න මගේ මගේ දරුවගේ අපේ පවුල කියන එකේ කේදාන්තේ මේ කියන්නේ ඒ කේදාන්ත ඒක පොදු අත්දැකීමකදී අපිට අර හංගන්නේ දැක්කම දැන් ඉල්ලන දැන් අපි කියමු දෙන්නෙකුට දුන්නා ඊට පස්සේ හැස් පියාගෙන ඉන්නවනේ ඊදුරු අරගෙන අරින්නේ නැහැනේ. ඒ කියන්නේ මේ ගන්නට දෙන්න කියන වගේ පටුතැනක නෙවෙයි මෙයා කියන්නේ. මේක ලොකු ගැඹුරු පොදු ප්‍රශ්නයක්. මොදි ශිෂ්ටාචාරයේ සාරයන්ට ඊළඟ ජෙනරේෂන් එකට ඊළඟ පරම්පරාවට අනගිව දීලා දැනුම් පද්ධතියෙන් අපි පෝෂණය කරන අපි අපෝසත් වෙච්ච අනුවේදනීය ඛේදවාචකයේ පද රචකයේ අපි අරන් යනවා. මේකේ ගැඹුරක් කියන මේ තත්ත්වෙට පත්ුනේ ඇයිද කියන එක. ඒ සාර සුඛිත සමාජයේ ගමෙත් නගරෙත් තියෙන්න ඕනේ. මේ ගමේ විතරක් තියෙන්න ඕනේ කන් නෙමෙයි. ඒව නවීන වෙන්නත් ඕන ලෝකයේ අලුත් තත්ත්වෙට අපි යන්නත් ඕන මේ පද රචකයේ මොකටවත් දුන්නේ නැහැ. ඒ සාර ගුණිත අදහස් ටික අපෙන් ආධ්‍යාත්මික ගියයි ආර්ථික වශයෙන් ගියපු සොච්චම් පඩිය හරි අපේ ලේ තිබුණු ගති අපි තුල තිබුණේ ජානමල ශක්ති කදම්බයන් මේ අපි තුල ක්‍රියාත්මක නොවන විදිහ නිහින උනේ ඇයි ඒ අය එකයි එක මේ අහන්නේ පවක් කළ නිසාද මොකද මේ පවක් කියලා කරන දේ පරම්පරා උප්පත්තියක් මැද එන පව සමාජ පාපයක් කියලා බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවානේ එතකොට අපේ රට කරපු යම් සමාජ පවක් නිසාද මේක වෙන කියන ගැඹුරු කතාවක් ඇහැලියෙකුට මේක ඇතුලේ කියන එතුමා. සදිසි පියවරුන්ගේ පුත්තු බිහි වෙන්නේ පවක් කල ඒ පදේ කලින්න. එදි මේ ගීතේ කැන්නාම ඉතින් එතන පෙන්නේ ඒක කර ඒක ඇත්තටම ඉඳගෙන ගිය සමාජ දේහි තිබෙන ඇතුළාන්තයේ ලොකුට පේන එකක් ඒක විශාල සමාජ වේදනාව රැඩිකල් හරන්නේ වචනේ. ජාත වෙච්ච පෞකාරය උඹලගේ પરම්පරාව වගේ හිකුත් කියනවා පොඩි කණේ බහරකුත් නෝත් ඒක තව ඒක තරහෙන් කියන එක නෙවෙයි ඉඳ අපිට පේනවා අපි දැනුමැත්තෝ විදිහට සංසුන්ව මේ ඥාන ගබඩාව අරින්න මේ පදරාජ්‍යකෙන්ට විශාල ජීවිත පරිචයක අධ්‍යක්ෂින් තියෙන චරිතනේ මේගොල්ල අපේ සමාජය අවුරුදු 60-70ක් දැකපු මිනිස්සු මේ ලියන්නේ මේ මිගොල්ලන් ජේෂ්ඨ පදරාජ්‍යකයෝනේ ඉතින් ඒ නිසා ඒගොල්ලන් ඒ ප්‍රකම්පණයන් සියල්ල මේක ඇතුළට ගේනවා අපි ඉන්නේ પરම්පරා දෙක තුනක් අලු කරන්න උණු රටක අපි ගිය මාත්‍රානන්දේ දෙචියු අර අපේ හාමුදුරුවෝ කියපු පුබුදුමන අහලා මේ කතන්දරුලින් ඉතින් ඒ වගේ එකක්ද මොකක් හරි එකක් මේ කියන්නේ කොහොම හරි ඒව ඒකත් බලපාලා ඇති හැබැයි දැන් ඕගොල්ලන් මේ සොච්චමින් කකාවේ ගේ ඇතුලේ සොච්චමින් Taman උපරිකම කනවා දොරදැනල් වහගන්න ඒකනේ පරාර්ථය කරන්නේ පරාර්ථතරයවන්නේ තම රටේ සාහිත්‍ය බිමට වැටෙtti මේ රටේ මිනිස්සු බලාගෙන ඉන්නවනේ මේ රටේ උරුමයන් ගහකොළ ඇලදොල නැති වෙන අපේ චර්යා නැති වෙන අපේ දැනුම් පද්ධතිය එක එක අහිමි වෙමින් යනවා අපි ඉන්නේ විශාල ඥානමය වේදනාවක මේ රට තියෙන්නේ ඇත්තම විශාල ප්‍රශ්නක තියෙන ඒ නිසා මේ හරබර බොහෝ දේවල් තව අවුරුදු 10කින් ඥාන ගොඩක් අපිට නැති වෙන නිමිතයි. අන්තිම පරපුරක තියෙන දැනුමක් හදාරන්න බැරි තැනකටපත් වෙලා තියෙනවා. එතකොට දැන් මේ පැක් එක ඇතුලේ අපි හිර වෙලා විඳින වේදනාව මේ කියන්නේ. සොච්චමින් Tamanta කන්න කොහොම හරි හදාගත්තට අපි පැක් එක නේද දොර ජනෙල් වසා ඇත්තේ අපිමයි. ඒක මේ එදී ඉන්න හිඟන්නට රුපිලක් දෙන එකකින් නෙවෙයි තේරුම් ගන්න ඕන අපේ මුළු ජීවිතේම මුද પરම්පරාවක ප්‍රශ්නේ ශිෂ්ටාචාර දෙක ගැටීම මේ පෙන්වන්නේ තාත්ත දොර ඇරලා සතුටින් හිටියා උට හාංගගෙන කරන්න දෙයක් තිබුණේ නැහැ
විවෘත ජීවිතයක් මේ මිනිස්සුන්ට තිබුණා සුපසන් ජීවිතයක් තිබුණා එහෙවු සදිසි පියවරුන්ගේ සදේව දිව්‍ය ලෝකයේ ඥාන සතුට ලබන්න පුළුවන් ඒ ගිහි ජීවිතේ දැකපු ලෞකික මුනිවරය වගේ හිටපු අපේ සීයලගේ මුත්තගේ ලගේ ඒ ආපු પરම්පරාවට වෙත් කේද වාචක ඒක අවසානයේ සමාජ වේදනාවක් විදිහට බද්ධ කරලා ධර්මයෙන් අපිට කියනවා මේ කොටුවේ ඉඳලා ඔයාට පුළුවන් නිවන් දකින්න බරපතල කුහක මිනිහෙක් බවට අපි පත් වෙමින් යනවා කුහක මිනිහ කියන්නේ තමන්ගේ ශිෂ්ටාචාරයට යුතුයකම් ඉෂ්ට කරන්න බැරි කෙනා කොහොමද ශිෂ්ටාචාරයකට යුතුයකම් ඉන්නේ රට බඩගින්න ඉදිද්දි අපි හොඳට කොටුපවුරු බඳන් කෑම ඇති කියන තැනට සමාජයක් ඇවිල්ලා නේද ඉතින් මේ ගොල්ලන් නගරයට බින්න බැහැව අවජාතක පුත්තු කියලා මේක කියන්නේ අද දවසේ කතා කළ යුතුයම ගීතේ මේ ගීතේද කියලා ඔබ ඔබෙන් ප්‍රශ්න කරන්න මේ කියන්නේ ඔබ ගැනද මේ කියන්නේ අපි ගැනද ගමෙන් නගරයට ආපු ඔබ විතරක් නෙමේ මේ වෙදේ මාත්‍රානන්දය බලන ඔබ හැමදෙනාටම හිතන්නට දෙයක් තියෙනවා මේ අපේ ජීවිතයේද මේ ගීතේතුල කතා කරලා තියෙන්නේ ඇත්තටම තාප්ප වටෙන් අපි ඉඩම් වට කරගෙන දොරගුළු ලාගෙන ගෙවන ජීවිතය තුළ අපිට අමතකව ගිය අපේ අතීත මතකේ අපේ අම්මා තාත්තාගේ අපේ අතීත પરම්පරාවල මතකයත් එක්ක අපේ ජීවිතය කොයිතරම් දුරකට වෙනස් කරගන්න පුළුවන්ද මාත්‍රානන්දේ අද දවසේ සප්තස්වරය මුසුකලේ තාල වාද්‍ය වෘන්දය විදුලියෝගනේ උදාර ඉන්දුනිල් බේස් ගිටාරය සදිෂ්ක සුමියුරු බට්නලාව උපමාල් චතුරංග සිතාර් වාදනය රශ්මිත සුමියුරු රිදම් ගිටාරය නිපුන් තරෂ්ක තබ්ලා වාදනය ශම්මික මොහොට්ටේ වයලීනය දිල්ෂාන් මලිත මනරංග ඔවුන්ගේ සප්තස්වරයයි මේ අවසන් ගීතය එක්ක අද දවසට මාත්‍රානන්දෙන් අපි සමුගෙන යනවා ලබන සතියේ මෙවැනි ගීතෘත්වයක අපූර්වත්වය බෙදා හදා ගන්නට ඔබේ නිවසට සේන්දු වෙන අටියෙන් එතෙක් ඔබට සුබ දවසක් අවසන් ගීතයට හඬ මුසු කරනවා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථී මියුරු සෝමරත්න ගීතය අසමින් හදවසේට මාත්‍රානන්දෙන් අපි සමුගෙන යනවා සමගන්න කලියෙන් හදවසෙත් මාත්‍රානන්දේ විචාරක්ෂේ බවට පත්වනු අපේ සහෘද හිතවන්ත රසකමේ සුජිත් අක්කරවත්ත නමු සාහිත්‍යතරයට අපි ස්තුතිවන්ත නතරේ ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ආයිපෝන අපතුමන් ගින්නනම් මාත්‍රානන්දෙන් මේ විදිහට මාත්‍රානන්දෙන් අද දවසට සමගන්නේ මේ ගීතය රස විඳිනට ඔබට ආරාධනා කරමින් ලබන සතියේත් ඔබව හම්බෙන පොරොන්දු සහිතව වන්නිවන පෙතේ ගම්දනව්පුරා නිවහන වංකගිරිවනි වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා බැතින් වන්දනා කරම් වන්නිවන පෙතේ ගම්දනව්පුරා නිවහන වංකගිරිවනි වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා බැතින් වන්දනා කරම් තනිවම එන්ට යයි කියා ගමටම බත් බුලත් නිතර දන්දුන් පියවරුන් වෙතින් ජාත වී ඇතත් පූරුවේ කරන ලද පවක් පළදී බින්න බැස ඉඳි නගරය අසල දූ පුතුන් වන්නිවන පෙතේ ගම්දනව්පුරා නිවහන වංකගිරිවනි වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා බැතින් වන්දනා කරම්
අරපුර දුන්නු දන්නේතත් හිත තුල මාසෙකට වරක් ලැබුණේ සොච්චමක් බැවින් කන්ට ගත් ගමන් බත්පත කවුරුවත් එතැයි බියවැද දොර ජනෙල් වසා තනිවම බුදි තිබූ දුකින් වන්නි වන පෙතේ ගම් දනව් පුරා නිවහන වංක ගිරිවනි වෙසතුරු සදිසි පියවරුන් අත් මුදුන් තබා බැතින් වන්දනා කරම් වන්නි වන පෙතේ ගම් දනව් පුරා නිවහන වංක ගිරිවනි වෙසතුරු සදිසි පියවරුන් අත් මුදුන් තබා බැතින් වන්දනා කරම් වැඩසටහන් නැරඹීමට ජයමග TV YouTube නාලිකාව subscribe කර සීනුව ලකුණ click කරන්න.